නමේ පහල කුංචි සිංහයන්ට විශේෂ ජයග්‍රහණයක්ව ඉදවසේ දී පැවැත්වුණු Under 19 World Cup එකේ ශ්‍රී ලංකා කණ්ඩායම මුණ දීපු Super League Playoff එකේ පළවෙනි semi final එකේදී ගොඩක් අය දන්නවා මේ ලොකු සාර 19 පහල ලොකු සාර වන්නයි දන්න කොහොමද මේක structure එක හැදලා තියෙන්නේ කියලා final එකට අමතරව third place එක play කරනවා ඒ semi final ගිය කණ්ඩායම් හතර ඊට පස්සේ semi finals ගිය නැති කණ්ඩායම් හතර quarter final එකට ආපු කණ්ඩායම් හතර වෙනම play කරන 5th place 6th place 7th place 8th place එක සඳහා ඒකම මේ quarter finals වලට එන්න බැරි වෙච්ච කණ්ඩායම් ටික වෙනම ක්‍රීඩා කරන play championship එකකට ඉතින් දවසේදී පැවතුන ශ්‍රී ලංකා 19 පාර කණ්ඩායම සහ දකුණු අප්‍රිකා 19 පාර කණ්ඩායම අතර තරගය ඉතින් මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට විදිහට ක්‍රීඩා කරලා ලකුණු 65ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා ඉතින් ප්‍රථම 15 පහතුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 232ක් ලබා ගත්තා කඩලු 6කට එහිදී නායක දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට ශතකයක් ලබා ගත්තා ඉතින් අපි දන්නවා ගොඩක් අය දුනිත්ගේ පන්දු දෙම ගැන තමයි කතා කරන්නේ නමුත් ඒ දවසේදී පිටිකරුවෙක් විදිහට ඔහුට ශතකයක් ලබා ගන්නට අවස්ථාවක් ලැබුණා ලකුණු 113ක් ලබා ගත්තා පන්දු 130කින් ඒකම රනුතු පල්කුරු 57ක් ලබා ගත්තා පන්දු 70කින් ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25කට කඩලා තුනක් දෙවි තිබිච්ච අසීරු අවස්ථාවක තමයි මේ ඉනිම ක්‍රීඩා කරේ දුනිත් වෙල්ලාලගේ ඉතින් විශිෂ්ට විදිහට ඔහුගේ නායකත්වයේ ගුණාංග ඔහු පෙන්වලා තිනවා මැචුව හෙඩ් එකක් විදිහට ඔහු ක්‍රීඩා කරලා තිනවා ඉතින් දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබා ගැනීමට හැකුණේ ලකුණු 167 පමණ පන්දු 137 පන්දු තුනකින් සිල් දෙනා දෙවි ගියා එහිදී රවීන් ඩිසිල්වා කඩලු දෙකක් ලබා ගන්නවා ලකුණු 14කට ඒකම ෂෙවොන් ඩැනියල් කරුණ දෙකක් ලබා ගන්නවා ලකුණු 28කට ඉතින් මරේ ලකුණු 44ක් සහ හර්මන් ලකුණු 34ක් ලබා ගන්නවා ඉතින් දුනිත් වෙලාලගේ ගැන කතා කරොත් මේ තරගාවලිය ලොකු සාන්නේ වැඩිම කඩුල් ලාභියා කරුණ 17ක් ලබාගෙන ඒකම පිතිකරුවෙක් විදිහට ලකුණු 224ක් ලබාගෙන තියෙනවා පිතිකරණ ලිස්ට් එකේ අංක 5 ස්ථානයේ තමයි හොරදී සිරින්නේ ඉතින් හයස් රන් ස්කෝරර්ස්ගේ ලිස්ට් එකේ අංක 5 ස්ථානයේ රැඳී සිරින්නේ ඔහු ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම 5th place එකට තරගව දිනවා ඒ තරගයේ ක්‍රීඩා කරන්නේ බංග්ලාදේශය සහ පකිස්තානය අතර පැවතෙන තරගයේ ඒ තරගයේ ජයග්‍රහණ කර කණ්ඩායම අතර ඉතින් මේ කණ්ඩායම් දෙක එකක් තමයි ශ්‍රී ලංකාවත් එක්ක 5th place එකට ක්‍රීඩා කරන්නේ අපි දන්නවා අෆ්ගනිස්තානය ඉන්දියාව ඒකම ඉංගලන්තය සහ ඕස්ට්‍රේලියාව මේ කණ්ඩායම් හතර තමයි semi finals ක්‍රීඩා කරන්නේ ඉතින් final එක දෙමින් ක්‍රීඩා වෙනවා semi finals එකෙන් පළදින කණ්ඩායම් දෙක 3rd place එකට ක්‍රීඩා කරන 3rd place 4th place එතනින් හම්බ වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තානය හැර බංග්ලාදේශය හැර 5th place 6th place එකට ක්‍රීඩා කරනවා ඒකව පරිචිත කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම සහ අතරින් පරදින අනික් කණ්ඩායම 7th and 8th place එකට ක්‍රීඩා කරනවා ඉතින් බලගින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට මොකද වෙන්නේ කියලා අපි දන්නේ අපේ 5th place නෙමෙයි අනිවාර්යම ෆයිනල් ඉන්න ඕනි කණ්ඩායමක් පොඩි සුළු වැරදි ටිකක් වුණා ටැක්ටිකල් ඩිසිෂන්ස් ටිකක් වැරදිලා තමයි අපිට semi finals වලට යන්න බැරි වුණේ අපිට තරගයේ ලකුණු 4කින් පරාජයට පත් වුණා බලගින්ම ශ්‍රී ලංකා කණ්ඩායම කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා